හොඳයි නංගේ මල්ලියේ ඔබ මේ සම්බන්ධ වන්නේ RS නාමකරණය යටතේ සංකීර්ණ කාබනික සංයෝගවල RS නාමකරණයට තමයි ඔබ මේ වන විට ඇවිත් ඉන්නේ අප හතරවන වීඩියෝ අවසානයේදී ඔබට යම් gedara වැඩක් දුන්නා මේ ගැටලුව සම්බන්ධයෙන් මේකදී මම හතරවන වීඩියෝ අවසානයේදී උඩ තියෙන කයිරල් සෙන්ට එක සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරා මේකේ R configuration එන්නේ කොහොමද කියලා මම ඔබට පැහැදිලි කරා නමුත් මම ඔබට homework විදියට දුන්නේ පහළ කයිරල් සෙන්ට එකේ හරි configuration එක තෝරන්න කියලා අපි බලමු පහළ configuration එක කොහොමද තෝරගන්නේ කියලා හොඳයි මෙතනත් තියෙන කයිරල් සෙන්ට එකක් බව පේනවා පුතේ ඔබට පැහැදිලිව මේ කාබන් directly connect වෙලා ඉන්න fluorine වලට ඔබ දන්නා fluorine අංක එක ලබා දෙන්න ඕනේ අනිවාර්යෙන් නමුත් මෙතන යම් සංකීර්ණතාවයක් තියෙනවා මෙතන ඉන්නේ කාබන් කෙනෙක් මෙතනත් ඉන්නේ ඔබට පේනවා කාබන් කෙනෙක් එතකොට මෙතන ඉන්න කාබන් නංගේ මල්ලේ අපි බලමු මේ කාබන් කනෙක්ට් වෙලා ඉන්නේ කොහොමද කියලා මේ කාබන්ට කනෙක්ෂන් තියෙන්නේ හයිඩ්‍රජන් දෙකක් සහ අයඩින් පරමාණුවක් ඒ අනුව ප්‍රමුඛතාවය ලැබෙන්න ඕන අයඩින්ට ඒ අනුව අපි මුලින්ම මෙතන අයඩින් තියනවා කියලා ගමු ඊළඟට හයිඩ්‍රජන් දෙකක් තියනවා කියලා ගමු මෙතනත් ඉන්නේ කාබන් පරමාණුවක්මයි ඒ නිසා මෙතනත් අපිට සිද්ධ වෙනවා හරියටම තෝරා ගන්න නාමකරණයේදී අර්බුදයක් ඇති වෙන්නේ නැති වෙන්න මෙතනදී අපි බලමු මෙතන කාබන් කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන්නේ බ්‍රෝමීන් පරමාණුවකට ඒ අනුව මෙයාගේ ප්‍රමුඛතාවය ලැබෙන්න ඕනේ බ්‍රෝමීන්ට ඊළඟට ඔබට පේනවා දෙවෙනියට කාබන් පරමාණුවකට සම්බන්ධයි තුන්වෙනියට හයිඩ්‍රජන් ළමයි පටලව ගන්න තැනක් තමයි මේ දෙවෙනි ප්‍රමුඛතාවයේ අපි ගැන වද වෙන්නේ නැහැ මොකද පළවෙනි ප්‍රමුඛතාවයේදී තමයි අපි කාබන් පරමාණුවට මූලිකත්වය ලබා දීලා තියෙන්නේ එහෙම හිතුවහම අපිට පේනවා මුලින්ම අයඩින් පරමාණුවක් තියෙන නිසා මෙතනදී අංක 2 ලබා දිය යුත්තේ මෙන්න මේ කාබන්ට අංක 3 ලබා දෙන්න ඕනේ බ්‍රෝමින්ගේ ප්‍රමුඛතාවයේ සලකා අංක 3 මෙතනට අංක 4 ලැබෙන්න ඕනේ පහළ ඉන්න හයිඩ්‍රජන්ට ඒ අනුව අපිට පැහැදිලි 1 2 3 4 කොයි විදියටද දැන් පැතිරිලා තින්නේ කියලා අංක 1 සහ 2 ඉන්නේ වෙච් එකක අංක 3 සහ 4 ඉන්නේ ඩෑෂ් එකක 4 ඩෑෂ් එකක ඉන්නේ ඔබට මතක ඇති මම මේක පැහැදිලි කිරීමේදී කරා කයිරල් සෙන්ට් එකක් ෆිෂර් ප්‍රොජෙක්ෂන් අඳිනකොට ඩෑෂස් දෙක තමයි පල්ලෙහාට තියෙන්නේ. එතකොට මෙතන අංක 4 වැටලා තියෙන ඩෑෂ් එකට 1 වැටලා තියෙන වෙච් එකකට 3 වැටලා තියෙන ඩෑෂ් එකකට 2 වැටලා තියෙන වෙච් එකකට නම් ගියේ මල්ලේ. එතකොට අපිට පැහැදිලි 4 ඩෑෂ් එක තියෙන නිසා අපිට ස්වැප් රූල් එක පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයක් මෙතන නම් මතුවෙන්නේ නැහැ. එහෙමනම් අපි කරන්නේ අංක 1 2 3 වැටලා තියෙන රොටේෂන් පැත්ත කන්සිඩර් කරනවා. ඒ කියන්නේ මේ පැත්තට, ඒ කියන්නේ කවුන්ටර් ක්ලොක්වයිස් තියෙන. ඒ නිසා මේක අනිවාර්යෙන් S configuration වෙන්න ඕනේ. හොඳයි. අපිට පැහැදිලි ඇති. හතරවන වීඩියෝයේදී පළ කරන ලද ගැටලුවේ සියලුම answers මේ වෙනදී කතා කර අවසන්. අපි මීළඟට අවධානය යොමු කරමු තරම සංකීර්ණ ගණේ RS නාමකරණ ගැටලුවකට. හොඳයි මේ ගැටලුව තරමක් සංකීර්ණ ගැටලුවක් බව ඔබට බලපොගමම පේනවා මොකද මේකේ arrangement එක තරමක් සංකීර්ණ විදියට තමා තියෙන්නේ කාබන් සංයෝග විශාල ප්‍රමාණයක් මේකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා අපි පළවෙනි arrangement එක ගත්තම කාබන් පරමාණුම හතරකට තමා සම්බන්ධ වෙලා තියෙන්නේ එතකොට මේක අපිට first priority දෙන්න බෑ කියලා ඔබ පළවෙනියටම තේරුම් ගන්න ඊළඟට මේක ඊළඟ කාබන් පරමාණුව මත යන්න වෙනවා අපි මුලින්ම පළවෙනි කාබන් පරමාණුවේ arrangement එක ගැන පොඩ්ඩක් හිතලා බලමු මේක ඇත්තටම තියෙන්නේ කොහොමද කියලා මුලින්ම හිතුවොත් CH2 එක්ක C ට්‍රිපල් බොන්ඩ් CH විදියට තමයි arrange වෙලා තියෙන්නේ. මෙතන නම් ගියේ මල්ලියේ තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් සමග මෙතන තියෙන්න ඕනේ මෙතන සමා වෙන්න පොඩ්ඩක් මෙතන කාබන් පරමාණුවක් නැහැ. මෙතන තියෙන්න ඕනේ C තමයි එකටම C සමග සම්බන්ධ වෙලා තියෙන්නේ. අනුව C CH3 කාබන් තුනකට සම්බන්ධ වෙලා තියෙනවා කියලා ගමු මේ පැත්තට අපි ගත්තම මේ පැත්තේදී තියෙන්නේ CH2 මේක මම දීර්ඝ පැහැදිලි කිරීමක් සහිතව කරලා තියෙන නිසා මේක නැවතම මම අඳින්න යන්නේ නැහැ මේකත් ඒ විදිහටම අපි ගමු හොඳයි දැන් අපි පොඩ්ඩක් මේකේ අවධානය යොමු කරමු පළවෙනි කාබන් පරමාණුව වෙත පළවෙනි කාබන් පරමාණුවේ arrangement එක කොහොමද වෙලා තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණුවකට සම්බන්ධයි උඩින් යටිනුත් හයිඩ්‍රජන් පරමාණුවකට සම්බන්ධයි කාබන් පරමාණුවකට සම්බන්ධයි ඒ අනුව මේකේ arrangement එක ගන්න ඕනේ අපි අනිවාර්යයෙන්ම කාබන් පරමාණුවක් සහ හයිඩ්‍රජන් පරමාණු දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා කියලා තමයි ගන්න වෙන්නේ. මෙන්න හයිඩ්‍රජන් පරමාණු දෙක මෙන්න කාබන් පරමාණු. අපි අනිවාර්යයෙන්ම මේ අතර තමයි ඉදිරි අතර තමයි අපි සම්බන්ධිත පරමාණු තෝරාගන්නේ කයිරල් සෙන්ට් එකේ සිට. මේක ගත්තමත් අපිට පේනවා මේකෙත් කාබන් පරමාණුවකට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව හයිඩ්‍රජන් පරමාණු දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඒකත් CHH වෙන්න ඕනේ.
මේ පැත්තෙන් ගත්තත් අපිට පේනවා මෙතන හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකකට සහ කාබන් පරමාණුවකට තමා සම්බන්ධ වෙලා තියෙන්නේ CHH වෙන්න ඕනේ. මෙතනත් CHH කියලා බලපු ගමන් පේනවා කාබන් හයිඩ්‍රජන් පරමාණු දෙකකට සහ කාබන් පරමාණුවකට සම්බන්ධ වෙලා තියෙන නිසා. යනවා අපිට ඉතාම පැහැදිලිව පේනවා මේකෙදී අපිට පළවෙනි arrangement එකෙන් තෝරා ගැනීමක් කරන්න බෑ. සියලුම පරිසර තත්ත්ව කාබන් පරමාණු හතරටම සමාන වෙලා තියෙන නිසා. හොඳයි. අපි ඊළඟට අවධානය යොමු කරමු දෙවෙනි කාබන් පරමාණුවේ arrangement එක කොහොමද වෙලා තියෙන්නේ කියලා. හොඳයි. මේක දෙවෙනි කාබන් පරමාණුවට අවධානය යොමු කරාම අපිට පැහැදිලිවම පේනවා දෙවෙනි කාබන් පරමාණුව සම්බන්ධ වෙලා ඉන්නේ කාබන් පරමාණු තුනකට. යනවා CCC arrangement එකක් වෙන්න ඕනේ. මේකෙත් දෙවෙනි කාබන් පරමාණුව නැවතත් C3කට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ නැවතත් එතනක් තියෙන්නේ CCC arrangement එකක්ම තමයි. නමුත් මේ පැත්තේ දෙවෙනි කාබන් ගත්තම අපිට පේනවා කාබන් පරමාණු දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා හයිඩ්‍රජන් පරමාණුවක් සමග. එතකොට CCH arrangement එක පහළ බැලුවමත් අපිට පේනවා මෙතන දෙවෙනි කාබන් පරමාණුව ද්විත්ව බන්ධනයකින් සම්බන්ධ වෙලා තියෙනවා කාබන් දෙකකට සහ හයිඩ්‍රජන් කෙනෙකුට. ඒ අනුව මේකෙන් අපිට දෙවෙනි කාබන්ගෙන් තෝරා ගන්න පුළුවන් එක දෙක ලබා දිය යුත්තේ කොයි පැත්තටද තුන හතර ලබා දිය යුත්තේ කොයි පැත්තටද කියලා. මොකද මේ පළවෙනි arrangement එකේදී පේනවා කාබන් පරමාණු තුන්දෙනෙක්. ඒ නිසා මේකත් කාබන් පරමාණු තුන්දෙනෙක්. නමුත් මේ පැත්තේ තියෙන කාබන් පරමාණු දෙන්නයි හයිඩ්‍රජන්. මේ පැත්තේ කාබන් පරමාණු දෙන්නයි හයිඩ්‍රජන්. ඒ අනුව දකුණු පැත්තට එක දෙක ඉන්න ඕනේ. වම් පැත්තට තමයි අනිවාර්යයෙන්ම තුන හතර ඉන්න ඕනේ. ඒක තේරුම් ගන්න මුලින්ම අපිට හරියටම එක දෙක කවුද කියලා කියන්න බැරි බව ඇත්ත. නමුත් 1 2 3 4 කොයි පැත්තේ තියෙන්නේ කියලා දැන් හරියටම කියන්න පුළුවන්. හොඳයි. අපි ඊළඟට අවධානය යොමු කළ යුත්තේ කොහොමද හරියටම 1 2 තෝරා ගන්නේ කියලා. හොඳයි. දැන් 1 2 තෝරා ගන්න යනකොට අපිට දැන් සිද්ධ වෙනවා ඊළඟ කාබන් පරමාණුව වෙත යන්න. මොකද ඊළඟ කාබන් පරමාණුවෙන් තමයි ඊළඟ ඔක්කොම දේවල් තීරණය වෙන්නේ. නමුත් මේ කාබන් පරමාණුවේ ඉදිරිපසට සලකනකොට මේ කාබන් පරමාණුව ඉදිරිපසට තියෙන එක බන්ධනයයි. දැන් මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. ගැටලුව තමයි අපිට පරමාණු තුනක් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා හොයාගන්න විදියක් නැහැ. එතකොට මෙතනදී අපි යම් රූල් එකක් පාවිච්චි කරන්න ඕනේ. අන්න ඒ රූල් එක තමයි never go back along sigma bond. මෙන්න මේ සිද්ධාන්තය පාවිච්චි කළ යුතුයි මේ පැහැදිලි කිරීම කරනකොට. ඒ කියන්නේ අපිට පිටුපස අතර දැන් යන්න වෙනවා. හැබැයි අපි මෙච්චර වෙලා පිටුපස අතර ගිහිල්ලා බන්ධන ගණනය කිරීමක් කළේ නැහැ. සියල්ලම ගණනය කරේ ඉදිරිපසට. නමුත් තේරුම් ගන්න මෙතනදී ඔබට පිටුපසට යන්න වෙනවා. හැබැයි යන්න ඕනේ මෙම සිද්ධාන්තයට අනුව ෆයි බන්ධන හරහා පමණයි. සිග්මා බන්ධන හරහා පිටුපස අතර යන්නේ නැහැ. ඒ අනුව ඔබ විසින් ෆයි බන්ධන මෙතන සිග්මා බන්ධන එකයි ෆයි බන්ධන දෙකක් තියෙන බව පේනවා. ෆයි බන්ධන දෙක දිගේ කාබන් පරමාණු දෙකක් හම්බ වෙන්න පුළුවන්. ඉදිරියට තියෙන හයිඩ්‍රජන් පරමාණුවක්. ඒ අනුව CCH වෙන්න ඕනේ. මේක ගත්තම අපිට පේනවා ඊළඟ කාබන් පරමාණු විදිහට ගන්න වෙන්නේ මෙතන. මේක පටලවා ගන්න එපා. මේක හොඳට තේරුම් ගන්න. මෙන්න මෙතන තමයි ඊළඟ කාබන් පරමාණු. මේ තුන් දෙනාම සමාන පරිසර තත්ත්වයට තියෙන්නේ. ඒ නිසා කැමති එක්කෙනෙක් තෝරගත්තට වරදක් නැහැ. ඒ අනුව මෙතනදී ඔබට වෙන්නේ හයිඩ්‍රජන් තුන් දෙනෙක්. දැන් අපිට මේ දෙන්න සලකනකොට කම්පයා කරනකොට තේරෙනවා අනිවාර්යෙන් ප්‍රමුඛතාවය ලැබෙන්න ඕනි කියලා එක්කෙනාට. ඒ අනුව අපි දැන් දන්නවා මේ පැත්තේ 1 2 තියෙන්නේ. අර පැත්තේ තමයි 3 4 තියෙන්නේ. අනුව මේ දෙකෙන් උඩ ඉන්නේ අංක 1 යට ඉන්නේ අංක 2 වෙන්න ඕනේ. හොඳයි අපි වම් පැත්තට ගියාම වම් පැත්තේ අපිට පැහැදිලිවම පේනවා තුන්වෙනි කාබන් පරමාණුව වෙත. ඒ කියන්නේ මෙන්න මේ කාබන් පරමාණුවට අවධානය යොමු කරනකොට කෙලින්ම ෆ්ලුවරින්ට කනෙක්ට්. ෆ්ලුවරින්ට කනෙක්ට් වෙලා තියෙනවා කියන්නේම ෆ්ලුවරින් කෙනෙකුයි ෆයි බන්ධනියක් දිගේ පිටුපස අතර සලකන්න පුළුවන් යනුව කාබන් කෙනෙක් එනවා. ඊට අමතරව හයිඩ්‍රජන් කෙනෙක් එනවා. මේක සලකනකොට අපිට පැහැදිලිවම පේනවා මෙතන ඉන්නේ කාබන් පරමාණුව ෆ්ලුවරින් පරමාණුවකට කෙනෙක්. එයාට ප්‍රයොරිටි අංක 1. ෆයි බන්ධනියක් දිගේ පිටුපස අතර කාබන් පරමාණුවක් ඉන්නවා අංක 2. සිග්මා බන්ධනයක් විදිහට හයිඩ්‍රජන් ඉන්නවා අංක 3. අපිට පිටුපසට යන්න පුළුවන් ෆයි බන්ධන දිගේ පමණයි. ඒක තේරුම් ගන්න. මෙතනට ආවම ඔබට පේනවා මේ කාබන් පරමාණුව ෆයි බන්ධනයක් සහ සිග්මා බන්ධනයක් තියෙන්නේ. ෆයි බන්ධනයේ දිගේ කාබන්ට එන්න පුළුවන්. ඉදිරි දෙකම තියෙන්නේ සිග්මා බන්ධන දෙකකින් යන කාබන් තුනක්. නමුත් අපි මෙහිදී අවධානය යොමු කරන්නේ ෆස්ට් ප්‍රයොරිටි එකට විතරයි. මම මේක නිතරම කිව්වා. ෆ්ලුවරින්ට තමයි අවධානය යොමු කරන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා ගැන අපිට වැදගත් නැහැ. යන අංක 3 මෙතනට සහ අංක 4 මෙතනට තමයි ලැබෙන්න ඕනේ. මේක තේරුම් ගැනීම ඉතාම වැදගත්. හොඳයි. දැන් ඔබ මේ ඇවිත් වෙන්නේ RS නාමකරණය කියන අවසාන කොටසට. RS නාමකරණයේදී ඔබට පේනවා මෙතන පැහැදිලිවම ස්ට්‍රප් රූල් එක පාවිච්චි කළ යුතුයි. මොකද පොයින්ට් ඉන් ටු ද පේජ් එකට තියෙන අංක 3 මම පෙර වීඩියෝස් වල මේක පැහැදිලි කරා. ඔබට ඒක මතක නැත්නම් කරුණාකරලා පළවෙනි වීඩියෝස් බලලා ඉන්න.
තුන තියෙන swap rule එක පාවිච්චි කළ යුතුයි පිටිපස අතට හතර තමයි අපි දන්නවා point in into the page වලට එන්න ඕනේ ඒ නිසා හතර සහ තුන කපන්න ඕනේ මෙතන එයානු අපිට පැහැදිලිවම පේනවා 1 2 3 පිටිටලා තියෙන්නේ clockwise නමුත් rs configuration එක යටතේ swap rule එක පාවිච්චි කරනවා නම් ඔබ අනිවාර්යයෙන්ම configuration එක මාරු කරන්න ඕනේ යනුව නිවැරදි configuration එක වෙන්නේ s configuration විය යුතුයි right මේ අප අවසාන කළේ rs නාමකරණ යටතේ සංකීර්ණ කාබනික සංයෝග නාමකරණයේ පිළිබඳ සිද්ධාන්ත තවත් සංකීර්ණ සංයෝග සඳහා RS නාමකරණයේ දීර්ඝ කරන්නේ කොහොමද කියලා තවත් වීඩියෝකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා මගේ channel එක subscribe කරන්න දෙකින් දෙකටම ඔබට මෙවැනි වීඩියෝ නැරඹීමට හැකියාව තියෙනවා ඔබගේ අදහස් comment කරන්න ප්‍රශ්න තියෙනවා නම් ඒවත් comment කරන්න අපි ඉදිරියට සාකච්ඡා කරමු බොහොම ස්තුතියි